සුබෝදෑසනක් වේවා අද දෙසැම්බර් 13 වෙනිදා ශාන්ත සභාව සුදු ලුසියා මුනිවරියගේ ප්‍රාණ පරිත්‍යාගවරියගේ මංගල්‍යය ඇය 4 වෙනි ශතවර්ෂයේ කියන 3 වෙනි ශතවර්ෂයේ අගභාගයේ තෙද්දි මේ පීඩන සමය අවසානයත් එක්කම ප්‍රාණ පරිත්‍යාගි කිරීටය තමගේ විශ්වාසය නිසාම අත්කරගත් කාන්තාවක් ඇය ඉතාලියේ සිසිලියේ කිය නගරයේ බොහොම රදල පෞලක උපන් කාන්තාවක් ඉනිස ඇය පුංචි කාලේ ඉඳලම ස්වාමින් වහන්සේට තමගේ ජීවිතේ බහර දුන්නා මගේ කන්‍යා භාවයේ පිරිසිදුකම ස්වාමින් වහන්සේට විතරයි කියලා ඇය ඒ සියලුම දේ ජේසුස් වහන්සේට බහර දුන්නා ඇය බොහොම ලස්සන රූමත් කාන්තාවක් ඉතින් ඇයට අවුරුදු 20ක් වයසේදී ඇගේ පියා පිය ගියා ඒ නිසා වෙන්ම ඇගේ මව එක්තියා කියන මව අවුරුදු 4ක් පමණ ලේමා රෝගයකින් පෙළුණා බොහොම අමාරුවෙන් තමයි මේ දරුවව ඉදිරියට ගෙන ගියේ ඉතින් මෙහෙම දවසක් මේ අම්මයි දුවයි මේ අම්මගේ අසනීපේ මාරේ ලේ රෝගයෙන් සුව කරන්නටයි කියලා අගතා මුනිවරියගේ සොහොන ළඟට ගිහිල්ලා දෙන්නම යාක්ෂා කළා එවිට ඇය නිදාගෙන ඉඳද්දී ලුසීට දර්ශනයක් පෙනෙනවායි තමයි අගතා මුනිය දර්ශනේ වෙලා කියනවා ඔබගේ මව සුව වෙනවා බය වෙන්නට එපා ඔබත් කවදා හරි දවසක මා වගේ ගෞරවයට පාත්‍ර වෙනවායි කියලා කියලා ඉතින් නොපෙනී ගියාලු මේකෙන් දැඩි ආත්ම අභිමානයක් ලැබූ මේ පුංචි රූමත් ළඟ ලුසියා තමාගේ මුළු ජීවිතේම ස්වාමින් වහන්සේට විතරයි මගේ විවාහයක් සිදු වෙනවා නම් ඒ ස්වාමින් වහන්සේ තමයි කියන එකම ස්ථීරත්වෙන් ඉච්චා ඉතින් ඇගේ මව මේ ප්‍රත්‍යාරාත්මකව සුවය ලැබූ මේ මාතාව මොකද කළේ මේ දුව වෙනුවෙන් වෙන් කරලා තිබුණු ඒ දෑවැද්ද නැත්නම් ඒ මුදල් කාන්දරාවත් තමුන්ට හැකි ප්‍රමාණයෙන් දුගී දුප්පත් අයට බෙදලා දුන්නා ඉතින් ආදරවන්තය ගොඩ දෙනෙක් රදල පවුල් වලින් ආව ඇයව හොයාගෙන ගියේ සුකුමාල පෙනුමට හැබැයි ඇය නෙමෙයි මේ කිසිම කෙනෙකුට තමාගේ ප්‍රසන්න භාවයේ නැත්තම් කැමැත්ත ප්‍රකාශ කළේ මොකද දෙවියන්ට පමණයි මගේ ජීවිතයේ බාර දීලා තියෙන්නේ කියලා. ඒ නිසා බොරු කටකතාවක් ගෙතුවා මගේ කන්‍යා භාවයේ නැති වෙලා මම වැරදි සම්බන්ධතාවයන් තුල ඉන්නවයි කියලා මේ අධිරාජ්‍යයටත් මේක ගියා. ඒ නිසා මොකද කළේ විවාහයට පෙර ගිවිසුම කඩ කළයි කියන දැඩි නීති දණ්ඩණය අනුව ඇයව වදකාගාරයට හැරියා. හැබැයි වදකාගාරයට ගිහිල්ලා වද දෙන්නට හදද්දි ඇයව හොලවන්නට බැරි විදියට ලොකු බලයක් ඇයව වැළැක්කුවා. මේ වදකයන්ට ඇයවට පහර දෙන්නටවත් හොලවන්නටවත් බැරි විදියට ඇය එකතැන ගල් වෙලා වගේ හිටියයි කියනවා. ඒ වගේම කියන්නේ අධ්‍යාත්මිකව පොළවට මුල් බැසගත්තයි කියලා ඒගොල්ලෝ තමගේ අත්දැකීම බෙදා ගන්නවා. ඒ වගේම තරබාරු වසුන් කණ්ඩායමක් දමා අදින්නට උත්සාහ කළා. එහෙත් ඇයව නෙමේ හොලවන්නටවත් පුළුවන් වුණේ. ඉතින් මේක දැක්ක අධිරාජ්‍ය හේතුව මැජික් බලයකින් තමයි මේ දේ කරන්නේ. ඒ කාලේ හිටපු ඒ මැජිෂියන්ස්ලා මැජික් කණ්ඩායමක් නැත්තම් ප්‍රබල කීප දෙනෙකුව ගෙන්නලා මේ බලය දුරු කරලා ඇය විනාශ කරන්නට ඔවුන්ට ආරාධනා කළා. හැබැයි ඒ මැජිෂියන්ලටත් ඒ මැජික් කාර්යයන්ටත් ඇයට කිසියම් දෙයක් කරන්නට බැරි වුණා. ඒ නිසා ඇයවට දර දාලා ගිනි තියලා පුළුස්සන්නට ඒ අධිරාජ්‍ය අණ කළා. පාස්කියුස් කියන අධිරාජ්‍ය. හැබැයි ඒනුත් ඇයව පුළුස්සන්නට බැරි වුණා. අවසානයේදී මොකද කළේ? කෙල සිඳ ඇයව මරන්නට පැමිණුවා. මේ විදිහට තමයි ඇගේ ජීවිතයේ අවසානයේ සිදුවන්නේ. හැබැයි මැරෙන්නට මොහොතකට ඉස්සෙල්ලා වැතිර ඉඳද්දි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගන්නට ඕනේ කියලා තමයි ඇගේ එකම ඉල්ලීම වුණේ. ස්වාමීන් වහන්සේව ලබාගෙන තමයි ඇය මිය ගියේ. ඉතින් මේ සිද්ධීන් කෙසේ වෙතත් අගතා මුනිවරියගේ සොහොන ළඟට ගිහින් ඇගේ මව සුවපත් වූ සිද්ධිය නම් සත්‍යම සිද්ධියක් බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි ජනප්‍රවාදයට අනුව ඇය විවාහ කරගන්නට ආශා කරපු මිත්‍යාගමික තරුණයා තමගේ කන්‍යා භාවයේ පොරොන්දුව නිසාම විවාහ කරගන්නට බැරි වුණා. නිසා ප්‍රතික්ෂේප කළා මම දෙවියන්ට මගේ ජීවිතේ බාර දීලා තියෙන්නේ. ඉතින් ඇය එකම ආශාවෙන් හිටපු නිසා මේ සිරූපී තරුණිය
म्यादे नटिसेल्ला अगे रूमत कांतावग इतामत आकर्षणीयम स्थान देखाते नो ऐतमाय ऐसा सह कोण्डे तिमे निलवान देनेत उगुल्ला ये प्राण परित्याग भावे लबागत तकीनो ये पुद्गले आटे दुन्नाई खेला संधान मेरवा पोतपत कले तिमे विद्यर तमाय मे सुदुवरीय हमागे जीविते पूजा कले අපටත් පුළුවන් ද විශ්වාසයේ වෙනුවෙන් අපේ ජීවිතයේ හැම අභියෝගයක්ම බාර ගන්න. ලුසී කියන නමේ තේරුම තමයි ලයිට්. ස්වාමීන් වහන්සේ කියන ලෝකේ ආලෝකේ මම වෙමි කියලා. අපේ ජීවිතේ පුළුවන් ද අඳුරේ ඉන්න පුද්ගලයෙකුට ආලෝකයක් වෙන්න. ඇගේ රූපේ තියෙනවා ගොඩාක් වෙලාවට හිස වටා යම් කිසි විදියක රීත් එකක්. ඒ කියන්නේ ආලෝකයේ පහන් දැල්වපු බඩමක් බල් බඩමක් වගේ රීත්යකින් ඇගේ හිස වළඳනා නැත්නම් ආලෝකමත් කරලා තියෙනවා. ඒ වගේම ඇය විශේෂාකාරයේ මධ්‍යම කාලයේදී මුළු ලෝකේ පුරාම ඉතාමත්ම ප්‍රසිද්ධියට පත් වුණා. ඇය ගොඩාක් වෙලාවට ඇස් රෝගවලින් පෙළෙන අයගේ අරක්ගත් මුනිවරිය කියලා ලයිට් ආලෝකය නිසා ඇයව බාර ගන්නවා. ඒ වගේම තමයි ගොඩාක් ලියන අය ලිවීම් කරන අය ලේඛකයන්ගේ අරක්ගත් මුනිවරිය හැටියටත් ඇයව සාන්ත සභාව හඳුන්වනු ලබනවා. චුද්දෝඩු සියා මුනිදුනි අප නිසාත් මැදිහත් වූ මැනව යාඥා කළ මැනව. ආමෙන්. ජේසු පිහිටයි.